ලෝකයේ මිලියන 800කට අධික පිරිසක් ක්‍රියාකාරී ලෙස පිස්සු වැටි සිටින මේ තමයි TikTok උමතු. මේ තම ඇඳ සිටින යටහඳුම් ගලවා එය පෙන්වමින් ඉතාමත් සතුටක් ලබන අමුතුම විදියේ චැලෙන්ජ් එකක්. අරුමේ කියන්නේ ටේක් ඕෆ් පෑන්ටිස් චැලෙන්ජ් එක කළේ කෙල්ලොම විතරක් නෙවෙයි. මන්ද බුද්ධිකයෝ කියලා ඔබ දැන් හිතුවොත් ඒක වැරද්දක් නැහැ. මොකද ඔටිසම් වැනි රෝගී තත්ත්වයන් විහිළුවකට ගත් චැලෙන්ජ් එකක් පවා මෙහි වෛරල් වුණා. විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට විහිළු කිරීම සමාජයක් ලෙස අපට පිළිගත හැකි වූයේ කවදද? Your pants challenge. මේවා කරන මිනිස්සුන්ගේ පූර්ණ ළමාවිය සංවර්ධනය වෙලා නැද්ද? Pee on pants challenge එක ඒ සඳහා හොඳම පිළිතුර සපයනවා. ඒ වගේම වචන අර්ථයෙන්ම තමන්ගේ ජීවිතේ අනතුරට දැමීම සෝෂල් මීඩියා ට්‍රෙන්ඩ් එකක් වෙලා. මේ ස්කල් බ්‍රේකර් චැලෙන්ජ් හෙවත් හිස් කබල බිඳ ගැනීමේ අභියෝගයයි. My son ended up having a seizure with a traumatic brain injury and a concussion with loss of consciousness. වෙනිසියුලාවේ පාසලක ළමුන් තිදෙනෙක් කළ මේ උම්මතු අභියෝගය නිසා එක් දරුවෙකුට සිය ජීවිතය පවා අහිමි වුණේ දවස් ගාණක් දැඩි සත්කාර ඒකකයේ විදවමින්. ඔළුවක් නැති සමහරු ඔළු කුඩු කරගන්න කරන තවත් TikTok උමතුවක් තමයි Throw it in the air challenge එක. බාස්කට් බෝලේ සිට ට්‍රයිසිකල් ඉනිමං වගේ දේවල් මේ සඳහා භාවිත කරනවා. අති භයානක උමතු TikTok අභියෝගයක් වන මේ තුළින් බොහෝ දෙනෙකුට දරුණු ලෙස විදුලි සර වැදී තිබෙනවා. මේ අභියෝගය පිළිබඳව මුලින්ම අවධානයට ලක්වෙන්නේ එක්සත් ජනපදයේ ප්ලයිමවුත් පාසලේ හදිස්සි ගින්නක් ඇතිවී එතනට පැමිණි ගෙනිනිවන බටයින්ට සතයක් හා ෆෝන් චාර්ජ එකක් හමු වී විමර්ශනය කිරීමත් සමඟයි. It could easily get you in the face, get you in the eye, it could cause blindness, and it could cause you, the clothing to catch on fire. ටෙක්නික් එක නොදැන සමහරු වීඩියෝ බලලා TikTok කරන්න ගියාම හුස්ම හිරවෙන වැඩක් වෙනවා. මේ ඒ වගේ වෛරල් ගිය මැජික් ස්කාෆ් චැලෙන්ජ් එක. දිව එළියට පනින්නම කරපු ඒ චැලෙන්ජ් එක වගේම දිවෙන් වැසිකිලි කොමඩ් එක ලෙවකන TikTokers ලතින්නවා. I bleached that 3 private plane. I went flew down on my sugar daddy's plane with my best friend. නරමුම් වාර මිලියන 3ක් ඉක්මවා ඇති මේ චැලෙන්ජ් එක හැඳින්වෙන්නේ කොරෝනා වෛරස් චැලෙන්ජ් අනුවෙන්. කොරෝනා වෛරසයේ නිදහස් බව ඔප්පු කිරීමට ඔවුන් මෙලෙස සිදු කර ඇති අතර මාධ්‍ය වාර්තා කළේ පසුව ඔවුන්ගෙන් කෙනෙකුට කොරෝනා ආසාදනය වූ බවයි. මෑත කාලීනව කොණ්ඩම් එකක් පාවිච්චි කරලා කරපු TikTok අභියෝගද ඉතාමත් ජනප්‍රිය වුණා. කොණ්ඩම් එකකට වතුර පුරවා හුස්ම හිරවෙන ලෙස මුව වසා ගන්නා මේ චැලෙන්ජ් එක සිදු කරන්න එපා කියලා බලධාරීන් දැනුවත් කළත් අදටත් සමහරු මේ චැලෙන්ජ් එක කරනවා. තාමත් අප්‍රසන්න අභියෝගයක් වන මේ සඳහාද භාවිතා කරන්නේ කොණ්ඩම් එකක්. TikTok කියන්නේ හරියට අපි කන කෑම වගේ. වස කියලා දැන දැන කනායත් වස කියලා නොදැන කනායත් දැන් දැන් TikTok රස කර කර කනවා. කනගාටුවට කරුණ කියන්නේ මේ සමහර උම්මතු TikTok අභියෝග අපේ ශ්‍රී ලාංකික TikTokers සිදු කර තිබීමයි. Thank you.
හැබැයි පිහියක දෙපැත්ත වගේ වැරදි පැත්තෙන් අල්ලගෙන කැපුණා කැපුණා කියන මෝඩයෝ අතරේ නිවැරදි පැත්තෙන් අල්ලගෙන TikTok තුලින් පළදායි සහ ආදර්ශමත් වැඩ කරන පිරිසකුත් නැතුවාම නෙවෙයි. TikTok එකක් එනගෙනම බලන්න ඔබත් TikTok ගොනෙක්ද නැත්තම් TikTok එකෙක්ද?